ලව පුුවන් එක තම මංහන්නේයේ මොකක්දේ කුන්තරය කියලා අගමැත්තුවා මොගක් කහරි කැබිටුවක් කරි දාලා බලන්නවෙ අගමැත්තුවා නොදනුවත්ව නං අගමැත්තුමා දැනුවත්තු කියානං ඒ ඇත්තටම ඉතා පිළිකුල්සාගත වැඩක් කරලාතිය. ආණ්ඩුවේ අපි දකිනවා අග්‍රාමාත්‍යතුමාට විරුද්ධව යම් ව්‍යාපාරයක් ගෙන යන බව. අග්‍රාමාත්‍යතුමාගේ බලය එහෙම්මම අයින්කරා විසිවන සංශෝදනය. ඔබ දන්නවා විසිවන සංශෝධනයෙන් අග්‍රාමාත්‍යවරයා පබෙක්හා සමානව පුද්ගලය කෙරට පත්කරලා තියෙන. ඒවිත රක්නෙමේ අග්‍රාමාත්‍ය මහින්දරාජ පක්ස මැත්තුමාව අපහසුතාවයට පත් කරන්න යම් හස්ටයක් ක්‍රියාත්මක වෙනවාග එක ඉතා පැදිල. අග්‍රාමාත්‍ය මහින්දරාජ පක්ස මැත්තුමාව අපහසුතාවයට පත්කිරීමේ ක්‍රියාවලයේ එකක් අපි මීට දින කිහිපයට කලින් දැක්. ඒක තමයි දැන් අපි මාධ්‍යයෙන් දැක්කා මේ බලන්න මේ පින්තූරේ. මේ පින්තූරේ ඉතා පැහැදිලිවම තියෙනවා. අග්‍රාමාත්‍ය මහින්දරාජපක්ෂ මැතුතුමා, ොස්වස්ථානවලට අයත් නැගිනිර පලාාතයේ පිහිටි වැදකත්කමින් හා විශාලත්වයෙන් ප්‍රමුකස්ථානය ගන්නා දීගවාපි පුදබීමෙහි ඇති චෛත්‍ය රාජාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක උ ආරම්භක අවස්ථාවට මහින්ද රාජපක්සු ඇත්තුමා ඒ යන්නේ එකලොස්වෙඩිද ඒ ත් විශ උත්සවයක් අරගන, එතුමා ඒ උත්සවේ ප්‍රධාන ආරාජිත අමුත්තා හැටියට මුල්ගල් තියෙන ඒ කටියයුත්තක් ආගෙමක වතාවත් සිදු කරලා ඒ කටයුත්තක් සිදුකර අපි මතක් කරලා දෙන්න ඕනේ මේ ආණ්ඩුවට මේ ආණ්ඩුවේ අගමැත්තුමාව මෙම අපසුතාවයට පත් කරන්න එපා. එ මොකද අග්‍රාමාත්‍ය තුමා මහින්ද රාජ පක්ෂ මැත්තුමා මේ මුල්ගල් තියන්නේ ඒට අපේ ආණ්ඩුවේ සජිප්‍රයම දහස මැත්තුමා මුල්ගල තියලා විශාල මුදලක් මෙතෙක් ක්‍රියාත්ම කිරීමට නොහැකි වූ අම්පාර් දීකවාපි චෛත්‍යයට රුපය ලක්ස අටදස් පන්සිය තියක් වෑකරමින් මේ සංවර්ධන කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ ආරම්භ කරලා තියනෙ මේ අදහි යනෙමින් අගෝස්තු තිස්සෙක්වවෙදද දහ නමීද. මේ අගෝස්තු තිස්සෙක්වෙන්ද මේ කරපු වේ මහා සංවර්ධන වැඩටයුතු එක්දහස් නමසේ අනුවතේ දිවංගත්ත ජනායපතිය ශ්‍රීමත් රනසිංහ ප්‍රේම්දස මැත්තුමා විසි මනිස වැටිය චෛත්‍ය සංගරක්ෂණ කිරීමෙන් පසු පුරාවිද්‍යා දෙපාර්මෙන්තුුව ක්‍රාත්ම කරන දැවන්තම සංරක්ෂණ ව්‍යාපෘතිය හැටියට තමයි අපි ආරම්භ කරේ එවකට රජය සජි ප්‍රේම්දස මැත්තුමාගේ සුරති. මේ සජි ප්‍රේම දස මැත්තුමාගේ සුරතින් ඒ සංවර්ධන වැඩ කටයුතු ආරම්භ කරපු මේ මුල්ගල තැබීම උත්සවය. මෙතුමා ඒ ස්ථානයට ගිහිල්ල ඉතා චාම් මුත්සවයක් පවත්වල මේ වගේ මහා කෝටි ප්‍රකෝටි ගානක් වීදන් කරලා නෙමේ චාම් උත්සවයක් පවත්වල අවසර කීපයක් ඇතුළත රියල් ලක්ෂ අටදා පන්සිය තියක්. රුපියල් අටදා පන්සික තියක් වේදං කරගන මේ සංවර්ධන සංග්‍රක්ෂණ කටයුතු ආරම්භ කරලා තියෙන්. දැ අන්න ඒ කටයුත්තම දැ මහින්ද රාජපක්ෂ බැත්තුමා පහු මුල්ගල් තියලා ලක උත්සවයක් හැටියට පත් කරලා තියෙන ද මේක මේ රාජපක්ෂලා කරන දෙයක්ද නැත්තත් රාජපක්ෂලගේ කුමන්ත්‍රණයක් ද. එමට තේර ඩැපිය බැයි දැකල තියෙනවා. මේ රාජපක්සලා ආණ්ඩු කරපු පෞගිය කාලයවල් වලදීත්. මේ පරණ මුල්ගල් අයින් කරලා අ මුල්ගල් තියලා මේ ව්‍යාපෘති ගණාව කාරම්භ කල තියනෙන හොඳ මුදාහරණයක් තමයි මේ නිලුම්පොකුණ රඟහල. දැන් නිලුම්පොකුණ රඟහල දිදාශසෙේදී චන්තිකාකු මාර්තුම මැතනී ජනාජපතිහැටියටත් රනිල් වික්‍රමම් සිංහම ඇත්තුමා ග්‍රමාතය තු ැටීරත් එතකොට කතානය කරු ජයිසුරි මැත්තුමත් එක තිබ සාකච්ඡාවක දිචීනෙත් එකතිලා ආරම්භ කරපු මුල්ගල් තිබබ ඒ ව්‍යාපෘතිය රාජ පක්සල ඇවිල්ලා ඒ මුල් මුල් ගල අයින් කරලා මේ නෙලුම් පොකුුණේ ඒ රඟහල අලුතෙන් නිර්මාණය කරහ විදිර ජතර ඇට ඒ විතරක් මේ දක්ෂිණ අධිවේගේී මාර්ගයේ. දක්ෂිණ අධිගවයගේ මාර්ගයක්ත් දෙදස්සකේ ආණ්ඩුවේ ති ලක්මාරපන අමාත්‍යරයා මහමාර්ග අමාත්‍යවරය හැටියට මුල්ගල්තියලා ආරම්භ කරා. මෙන්න මේ පරණ පුරුද්ධ නැවතත්. මේ ආණ්ඩුව මේ අවස්ථාවේදීත් ඇති වෙලාතිය නොම් බව ඉතාම පැහැදිලි. මං ඉතා කණගාටුවෙන් හරි කියන්න ඕෙ මෙන්න සජි ප්‍රේම් දාස මැත්තුමා ඒගිය උත්සවේට, ඉතා කෙටියෙන් ඒ ගරතර ස්වාමීන් වහන්සේ මෙහෙම තමයි අනුශාසනාවක් කරී ප ේ මතුමාගේ ාර සංකල්පන ම ස. ති ගරතර ස්වාමීන් වහන්සේ මෙහිම අनුශාසනා මැද්्य මේ වගේ පण්‍ය කර්මයක් සිදුකරන්න... සජිත් ප්‍රේම් දස මැත්තුමා දෙදස් දහනමේ අගෝස්ස තිස්සෙක් වෙඩ සිදුකරපු මේ ව්‍යාපෘතිය මුල්ගල් තිබ්බේව ගලෝලා දැන් අලුතෙන් මේ ආණ්ඩුවෙන් සිදුකරනවා විදිහට මේ සිදුුව සිදු කරලා තියෙන ම මෙ තැන්දී විශේෂයෙන් කියන්න ඕනේ අපි ඉල්ලි මක් කරණ මේ ආ්ඩුවෙන් සජි ප්‍රේම් දස් මැත්තුමා ආරම්භ කරපු මේ ව්‍යාපෘති ගණනාවක් මේ වගේ ඉතා වැජගත් ව්‍යාපෘති ගණනාවක් දැන් අතර වෙලා තියනවා. දැම් මේ කෝටි ප්‍රකෝටි ගානක් වියදංකරපු මේ ව්‍යාපෘති වල ලේඛනයක් තමයි දැම් මේ මංගාව තියෙන් උදාහරණයක් හැටියට අන්ුඩුරාජපුර මිරිස වැට රජමහා විහාරස්ථානය ආවාසගේ ඉදිරි කිරීමට. ඇමේතු මුදර රුපියල් එක. ලක්ෂ එක්දා සෙක්සිය පණහා. අනුරාධපුරයේ අභේගීරයේ දානශාලා ඉදිරිකිරීම. ලක්ෂ පන්සිය හතලියත්. ඒ වගේම මීන්තල මිහිදු සෑ මළුව පුරල් කිරීම හා සංරක්ෂණය ලක්ෂ සෙක්සිය විසක්. මේ ආකාරයට මට කියාගන්න පුළුවන් දැවැන්ත ව්‍යාපෘති ගණනාවක් සජිප්‍රයේම් දා සැබැත්තුමා සංස්ෘතිික කටයුතු අමාත්‍යවරයා නිවාසක හා සංස්කෘති කටයුතු අමාතවරයා හැටියට විශාල සංවර්ධ වැඩ කටයුතුට ප්‍රමාණයක් ආරම්භ කරලා තියෙනවා. ඒවා දැන් නතර වෙලා තියෙන. අපි මේ රජයේ අවධානය යොමු කරන්න කැමති කරුණා කල්ලා. මෙතර දේශපාලනයක් නෑ. මෙතන ආණ්ඩුවක් වෙනස් වනා කියලා. එහම අවශ්‍යතාවයක් නෑ මේ වගේ වටිනා ව්‍යාප්‍රතිි නතර කරන්න. ඒම නැත්තම් මන්දන්න මේ ව්‍යාප්‍රතිි නතර කරලා යෙන තාවකාලිකව අයි. කවරවාරි රාජ පක්ෂ කෙනෙක් ගිහිල මුල්ගල්තියලා ඒ ආරම්භ කරන්න දන්නේ. එහෙම නතර කරලා තියෙන අපි දන්න නමුත් අපි ඉල්ලීමක් කරන මේ රජයෙන් කරුණා කරලා. මේවැනි වැදකත් අපේ සංස්ෘතික ආගමික මධ්‍යස්ථානවල ව්‍යාපෘති නතර කරන්න එපා. ඒ විත රක්නේ මේෙක් බලංකාව පුරාම හදර තියෙනවා දහම් පාසල් ගොඩන. ඉතා කණ ගාටුවෙන් කියන මාන්‍යයෝජන කරන ගම්පාදිස්ශ්‍රික්කයේ මෙවැනි දම් පාසල් ගොඩනැගිලි ගණනාවත්තියෙනවා භාගිට හදලා ඒත් නතර කරලා. මේ රටේ තමන්ගේ දහම ඉගනගන්න දරුවන්ට ගොඩනැගිල්ලක් සජිප්‍රයම් දස මැත්තුමාගේ නායකත්වෙන් ඉදි කරලා ආරම්භ කරපු වේ ඒ දැවන්ත ව්‍යාපෘතිය වැදගත් ව්‍යාපෘතිය. අවසංකරන්න මේ රජයට තවත්. හැලා කමනෑ ඕනෙක්ෙනෙක් ආපහු ඇවිල්ල මුල්ගල්තියන්. ඕනෙක් කනෙක් ආපහු ඇවිල්ල විවෘර්ත කරන්න. නමුත් මේ අපේ රටේ අහිංසක දූදරුවන්ට දහම් පාසල් ගොඩ්නැගිල්ලක් ලැබෙන්න තියනයේ අවස්ථාව නැති කරන්නපා. ඒවගේ මේ ඉතාමත් වැදගත් ආග මධ්‍යස්ථානවලට මුදල් වෙන් කරලා ආරම්භව කරපු මේ මංගේ අතේ තියෙන මේ වගේ මේ ව්‍යාපෘති කරුණා කරලා අවසං කරන්න ඕනෙක් කෙනෙක් විවුත්ත කරාට කමනෑ මේ කටයුත්ත අවසං කරන්න කියලා මංඉල්ලීමක් කරනවා ඉතා පැහැදිලිව මට මට තේරෙන් නෑ වෙනමොකක්ද වෙන්නේ. අග්‍රාමාත්‍යවරයාට තියෙන රාජකාරීත් එක්ක අග්‍රාමාත්‍යතුමා සමහරක් වෙලාට දන්නෙත්තතු ඇති. නැත්නන් අග්‍රාමාත්‍යතුමා දැනුවත්ව අ එදාකරාවගේ දක්ෂණ අධිවේගී මාර්ගය එහම නැත්න් නෙලුම් පොකු රගහලය කරාවගේ කරාදන්නෙත් නෑ කෙසේ වෙතත් මේක හරි නින්දිත වැඩ. ඔබට බම් පෙන්නුව මුල් අවස්ථාව පින්තූර. මේ මුල්ගස්තියන අවස්ථාවේ මේ පින්තූර ඔබ ගරතුර ස්වාමින්න් වහන්සේ කරපු අනුශාසනාව. ඉතා පැහැදිලි. ඒ ඔක්කම තියෙද්ද නැවතත් මුල්ගල්තියලා ආරම්භ කිරීම පිළිබඳව ඉතා පිළිකුලයෙන් අපි දකින. ල පුුවන් ඒකතමයි මංහන්නන්නේ මොකක්ද කුමන්ත්‍රණය කියලා අගමැත්තුමා මොක්හරරි කමිටුවක් කරි දාලා බලන්නවෙ අගමැතුවා නොදනුවත්ව නං අගනමැත්තුමා දැනුවත්ව කියා නං ඒ ඇත්තටම ඉතා පෙළිකුල් සාගත වැඩක් කරලාතිය ඒක තමයි තම අපි කියන්නේ පැෑදිලිබම මෙතන මේ විශවන සංශෝධනය නිල කොම කුමන්ත්‍රණය. තියෙන බලතල සියල්ලම අයිංකරපු එතකොට එතනින් හාට ගිය කුමන්ත්‍රණයක් සිදු වෙනවා කියන. අපිට දකින්න පුළුවන්. අපිට අවශ්‍යතාවේ තියන්නේ අගමැත්තුමාට තියන ප්‍රශ්නය නෙේ අපට යන ර නතාව ය ප්‍රශ්්‍රය. ික ති 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 ට ද . මේ රටේ බෞද්ධ බහතරයට විශේෂයම් මම කිව්ව ආකාරයේ මේ ගම් මේ අ රර දිස්ශ්‍රක්කයේ ඇතුළු ලංකාවපුර අබේගිරිය මිරිසවැටියේ මහින්තලේ මේ ව්‍යාපෘති ආරම්භ කරන ති න. ඒ නතර වෙලා තියනවා. එතු මේ නතරව ුණම ాත පාඩු අපිට . මහින්දරජ පක්ෂම ඇතුමාට ඒතුමාවිහි එතුමා ඇති කරගන්න වාද විසිවන සංශෝධනය ඒ එතුමාගේ වැඩක්. නමුත් රටක් රටේ මේ වැනි දෙයක් සිදුවීම රටේ විශේෂය බෞද්ධ බෞ ජනතාවට මේක අහිමිවීම ගැන අපි කතා කරන්න ඕන. ඒකයි අපි අවධානියමු කරන්නේ වහාම මේ වගේ නතරවෙලා තියෙන දේවල් ටික කෞරරි කමන්න ඇවිල්ල විවුත්ත කරන්න අවසං කරලා.